යක්යිටෙන් අධිහන පොත්විකාශය සමගින් මම දනුෂ්ක බණඩාර. මම දිමුතුව ඒකනාය එකක මඩවල මුලින් අවධානය ප්‍රධාන ප්‍රවට්ටී සිරස් අලවෙත. අලුත් ආර්ථිකේට අඩිතාලමක්. අලුත් ආර්ථිකයකට අඩිතානමදා එදහස් පක්ෂයට නවදිශ්‍රිට්නායකයන්. අණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණය ගැන විපදහස කුමන්තම කලගැන්නේ බල්ලේ මාහරුකරගැනතා සුදුසුත්‍රමයක් නෙවෙයි. ඉටපු අගිනිසුරු සරත්තෙන් සිිල්වාට ශ්‍රෂ්ාධිකරනයෙන් නොතිීසි. ස්වංක්‍රීිය ගිනාවිවල අයිතිය තහවුරු කිරීමේ වැඩපිළිවෙලක්.සිම්බාබේ විරෝධතාවලින් දොළහක් මරුට. මෙරට නව ආර්ථකයකට අධිතාලම සකසන බව අග්‍රාමාත්‍යය රනිල් වික්‍රම සිංගම හතා පවසනවා. සේපත්සවන මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අධීරය නිවාස ජනතා අයිතයට පත්කිරීමේ අවස්ථාවටෙක් වෙමින් අග්‍රාමාතිවරයා මේ බව කියාසිටයා. කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නොහුරු නාගරික ප්‍රදේශ සුහරු නාගරික ප්‍රදේශ බවට පත්කිරීම සඳහා නාගරික පුනල් ජීවන ව්‍යාපෘතිය මගින් සේපත්සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදි කරුණා. හනගරහ බස්නාාහිර සංවර්ධන අමාත්‍යංශයේ මඟ පෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මෙහවීමෙනු එය ඉදිකෙරුණේ. දෙමටකොඩ ආරාම පෙදිසේ ඉදිකල සියපත් සෙවන මහල් නිවාසව්‍යාපෘතියේ දෙවන අධීරයටතේ ඉදිකල නිවාස ඒකක සංඛ්‍යාව දෙසය හැටහයක්. ඒ සඳහා වැයකල මුදල රුපියල් ිලියන එදහ හැටහතරක්. මහල් පහලවකින් සමන්විත මෙහි සියලු පහසුකම්වලින් සමන්විත නිවාස ඒක හාරසිය තිස්හතක් පලමු අදීරයටතේ ජනතා අයිතියට පත් කෙරුණා. අපේ විදේශවිනිමිය සංචතිය ඩොරල් මිලියන දාහකින් අඩුල. අමාරුවෙන් ඔබ සියරු දෙනාම දුක්කින්දලා. අපි වැඩි කරගන්න කියේ මේ විදේශවිනිමිය සංචතිය ගනන්ගන්නතුව මාසකින් ඩොර් දාහකින් අඩුකර. මේ අභියෝගේයට වෙනනා්ඩුව අතිබුණ නම් වැටනවා. අපිඒට මූුණ දීල තමයි ඉදිරියට යන්නේ මේ දියුණු කරන්න. ඇයි මේ මහනකට හදන් මේ මහනකටේ හදනකමක් අපි ඩිතාල්ම හදනකමක් අපි තවයකක් කරනකත් පෙනෙන්න. ඒ තමයි අලුත් ආර්ථිකයකට. අධි තල්මදාන. මේ අය ගෙවන්න කාලේ න අපේ නිෂපාදන වැඩිරන්න තියනවා. අපේ දලදේශ නිෂ්පාදන වැඩිරන්න තියනවා. ඒ ඟ අවරුදදු ීේ තුල අපේ නෑ දක න තු ොඩ ක රන් තියනවා. න භියෝගගේයට පි ෑස්තුවේ අපේ ජීවිතකාලේ අපේ මේ ප්‍රශ්න විස්ාගන තරන් ෙමෙයි අනාගත පරපරට ඒ වගේම මීටවට හො නාගතයල් බල දෙටති. හිටපු අග විනිස්සරු සරත් එෙන් සිල්ලවා මහතාට ලබන මස හත්වනදා අධිකරණය පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධීකරණය අද නොතිීසිනිකුත් කලා. ඒ අධිකරණයට අපහස්ස කිරීමේ චෝදනාවක් සම්බන්ධ පැමණිල්ලා කොයිභාගේට ගත් අවස්ථාවේද. විජිත් මල් ගොඩ ඒස් තුරේරජා සහ බුදදු ප්‍රනාාන්දු යන ත්‍රපුත් කල විනිසුරු මනුල්ලක්කමුවේ ඒ කැඳව්වා. හිටපු අග විනිසුරල්වරයාද අධදින ශ්‍රේෂ්ඨාධීකරණය පෙනී සිටියා. ඕගේ නීතංඥවරය අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයාට නොතිී සිනොල බුණද අදදින අධිකරණය පෙනි සිටින බබයි. දෙ දෙෙසම්බර් තුන්වනදා මරදාන හන්දියේදී ජාතික එකමුතුව සංවිධහන කළ වැලියකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපසූ බවට පෙත්සමෙන් චෝදනා එල්ල කරතිබෙනවා. මහචාරචන්ද්‍රගෘප්ත තේනුවර මහතා ඇතුළතුන් දෙෙනකුයි පෙත්සම ගුණු කරඇත්ේ. තිකරු නැත වැනි අපහසාත්මක ප්‍රකාශ සිදුකරුණු ලැබීම බලකාලමින් අතුරු තහනම් යියෝගයක් නිකුත් කරන ලෙසටද පෙත් සම්කරුවන් ඉල්ලා සිටිනවා. ආණ්ඩුව පෙරලීම සඳහා කොඩා ක්ඩයම් සිදුකරන කුමන්ත්‍රණ සාර්ථක වන්නේ නැති බව ජනතා යුක්ති පෙරමණේ ප්‍රධන ලේකම් ටිල්වින් සිල්වා මතා පවසනවා. කුමන්ත්‍රණ යනු බලය වෙනස්කිරීම සඳහා උචිත ක්‍රමයක් නොවන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. අප ලෙින් කියමු මැයින් කොලඹ මහජන පපුස්තකාලී පැවැති සම්මන්ත්‍රනයේදී. එ මහතා මෙම අදහස් පල කලා ගුමන්තන කියලා කියන්නේ බලේ මාඩු කරගැින් සදා සුදුසු ප්‍රමයක් නෙවෙයි. මේ කුඩා කණ්ඩායම ගමන්ත්‍ර කාර වැඩ ආණ්ඩු කරලිම් සඳ හරිිය ැක වමත් ප්‍රතික්ෂප කරන එක බහුජන ව්‍යාපාරය එක්ම වැඩිකේ හිෙදල්කක්ස්සුව වෙල කිවුවන් සමාජවාදය කොඩ්නකු ලබන්නේ ඒ ගඩ්නැකීමට කැමති නිදස් මනිසු ගැන හල්ලුවගේ මනිසය සමාජධ්‍යදන බැ බලා කරන සමාජධදයදන්න බෑ. ම ද සුන් න න නිකක් න වන්න ඒ සදපි කරම කියන්න ඕෝන උගන්නන් ෝන අන්න කරම කියන්නුගන්න පිට ප්‍රජාත්‍රවාදතිය නන රක්නවීම ි සං වා දැති නත්තු. ශ්‍රීලංකා දහස් පක්ෂේ න දිස්ත්‍රික්්නායකින් විසි පස්දනෙු පත්කිරීම ජනාධිපති කාරර්යාලයේදී සිදුවන, ඒ පක්ෂය සහපති ජනාදපති මත්‍රී පාලය සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වේ. ඉන් අනතුරුව මහචන නියෝචිතන් හිපදෙනෙු මධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්කවා. ලංකනිදහස් පක්ෂ කඩිනම් ප්‍රසංධා වැඩ පිළලොක් අතිකර ජනතිපත්වවායි නායකත්තෙන් ක්‍රියත්පගෙනවා ඒ වැල පිළිවලේ කදර හැටියට දිස්ත්‍රික් කොල නායකින් පත්කිරීම සිදු කලා පොදුජාන පෙරමණ හැටියට පක්ෂයක් තියෙනවා ඒගේ ශ්‍රලක ද පක්ෂ හැට යවා කිසිම ගැටලුවක් නහ දැන්ම් පොදිපජාන පෙරමණ ශ්‍ර ලංකනි දහස් පක්ෂ ඉදිරියේදී අප එකතු වෙලා ආයතුකෙන් ස්ථාවරඉන්නේ. ක්ෂයක් කියනගේ හැම ෑම අලුත්යෙන්න්න ඕනේ එනිසා අපි මේ ප්‍රතිසංධාන කටයුතු කිරීම සාමාන්‍යයෙන් හැම පක්ෂයකම අවරුත් වුණකට සැරයක් විය යුතුයි මහා චන්දයකට කලින් ඇ ඒවාගේම අපි මශ්වාස කරනවා ශ්‍රී ලංකා පුදුජන පෙර වුණත් ශ්‍ර ලංකා නිදහස් පක්ෂයක්ත් ප්‍රධාන වශයෙන් සධානගත වෙලා ප්‍රධාන එක කණ්ඩාමක් හෙටට ඉදිරට දිරිපත්යෙන් ඇතරම අපි විද්වත් මණඩගත්තක්ක ඉතා වැදගත් අවබෝධ තියන අධදැකීම් තියන ප්‍රබුවවරුන් ශිියල ේෂ්ටන්වල නායකෙ එක. සාකච්චාරප මෙරටේ අලුත් ගමනක් ෑම සඳා අපේ ප්‍රතිපත් මඟලාව අප ඉදිරිපත් කා බලාපොතු. ඉදිරි காල மாතුரம் மாස තුணක්க்க තුට, பක්ச்சே ්‍රත්ංවිதாන වැ වගගීම ඒයායට பெවුව பெவா பலනකොට ல නි ஸ்பක්ச்சே, සயலு மாසන් සංවිதாයකරු පත්க்க හமாර කலாம் மாස துணක සාර්த்தක வியாயாமைකින් පස්සේ ගம்මட்டமே සංවිதாන புரியුල්ල සංවිධානය කරන කටතු කර, அනි பක්ෂோகிீ සயோழ்தனாගේ புறப்பாடு பேருண புறப்பாடுன பක් . වකரியිය கிනිயாවිவල ஆයිතිය தහුறு කිරීම වැඩ පිළිවෙල අදදිනේද ක්‍රාත්මகைයි. ෑනට නිකුත්කර ඇති බලපත්‍ර හෝසිකර, නව බලපත්‍ර ලබාදීම මේ අර්තය සිදුවනවා. ඒ සබන්ධය අදහස් දක්න හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගගේඩිය සුමිත් අතපත්තුම හතා. ඒනවල ආරक्षක අමාත්‍යශයෙන් නිකුත්රලා තියෙන ගිනियाවි වල බලපත්්‍ර නැවත ලබා දී මක්සිදරනවා න්නේ අලු ගවි ගිනियाවි සඳा නම තැනට නිකුත්ර තියෙන ගෙනිය සඳ රක්ෂ මත්්‍ය ශය විති ගිිය නිකුත් කලා ීමම ක්‍රීද සඳ පුද්ලි ආරක්ෂා සඳහා හ පුද්ගලි ආරක්क्षක අංශ සඳහා යනුව ක්‍රීदा සඳහා දත් කරලා තියෙන ගිනियाවි හි මටන්ගත්තා අද සාහෙට දිනවල විසි අතර දක්වා එම ගිනා भीී පරික්ෂා කල බලන්න යිතිකාරගෙන්න්න දිනියාවද එයාම පාච්ි කරන්න එක නව කරණය කරලා තියෙනවාද අධවිවශෙන් පර්ශගල්ලො හුගේ නව පදීංචයේ අදී විස්්චර් ලබාගෙන නිවැරදිව තියෙනවානම් පොන්ට ැව වසරස් සඳහා ඒ අවියට බලපත්සයක් ලබාදයනවා. මෙ අත්‍ර පාකිස්තාානය නිෂ්පාධත TT වර්ගේ පීඩන බෝම්බ හතරක් සහ, මිලිමී අසුඒ වර්ගේ ජීව මෝටාර් උන්ඩහතලිස් හතක්. යාාපනේදී අත්අඩංගොට ගෙනතිබෙනවා. විශේෂකාරය බලකායයි වැටලීම සිදු කළේ. විශේෂ කාරය බලකායේ යාාපනය කඳවර මනල් කාඩ උප මොර පොලේ නිල හරින්ට ලබුණ ොරතුරකට අනුව බැටලීම සිදු කෙරුුණා ඒහි වැඩ බලන ස්ථාන බහර නිලදහරි KGUූ ජයසුන්දර මහතා ප්‍රමුඛ කණඩායමක් ඊට එක්කුණා. ඒ අනුව පෙේදරුතුඩුව පොලස් වසමේ ශිව නොලික් ක්‍රීඩාපිටිය පිටු පස ලදු කැලෑවක වලදමාතිබූ එම පීඩන බොම්බ සහ ජීව මෝටර් උන්ඩ ස්වයාගනති බෙනවා වැඩදුර පීක්ෂණ සඳහා එම අිපේදුරුතුඩුවෝ පොලස්ානයට බාහරදුන් බවයි විශේෂකාරය බලකාය සඳහන් කරන්නේ. ප්‍රවීණයෙන්ගේ අදහස් ලබාගනිින් චිත්‍රපට සංස්ථාවේ හා සිනමාශවේස්ත්‍රයේ උන්නතියව වෙනුවෙන් කටේතු කරන බව අමාත්‍ය සනිත් ප්‍රමදාාස මහතා පවසනවා මෙරට සිනමාව ආරම්භ කර වසර හැත්තෑ දෙකක් සපිරීම හා ජාතික චිත්‍රපට සංසා ආරම්භ කර, වසර හතරි සතක් සැපිරිීමඩිවිත්තිෙන් විශේෂ සමර උලලක් ජාතික චිත්‍රපට සංස්ථාවේදී පවැත්වනා. මාත්්‍ය සදිිත් ප්‍රමු ද සමහතාගේ ප්‍රධානත්වයෙන් පැති මෙම උලෙලේදී දේශී සනමාව වෙනුවෙන් අගනා මෙහවරක් සිදුකළ කලාකරුවන් පහලොස් දෙනකුට මුල්්‍යාධාර පිරිිනවීම සිදු වුණා. ව්‍යපත් කලාකරුවන් හා කාර්මික ශිල්පීෙන් තිස් දෙනකුට විශ්ෂාම වැට පිමිකම් ලබාදීමටද මෙහිදී කටයුතු කරතිබනා. සිනා ශේෂත්‍ර චිත්‍ර පටසංස්ථාාව පිරි සිදු ප්‍රගතියක් වෙනුවෙන් අපි වැඩ කරන්ග ලෑස්තී කියය අදහස මම අවස්ථාවය සිරු දෙනාටම ්‍රශ්ක. එකට එකතු වෙලා සිනමා ශේත්‍රයේ උන්නතිය කලා ශේෂත්‍රයේ පැහැදි ඉලක් මෙන්න මේව හඳුනාගෙන අපි එක ගමනක් යනවලන් අන්න එතන අපේ සාර්ථකත්. දේශපාලනය කරණයකින් තොරවත් චිත්‍රකට සංස්ථාව මේ ශේෂත්‍රයට ශක්තිය ලබාදුන්න ඒවගේ මේ ශේත්‍රය පිළිබාගව දැනුමක්තිබෙෙන ප්‍රවිණන්ගේ අදහ සුදහස් පිෙනසර. සහ ඒෑගේ සහ බාගි යයගේ ශක්ති නෑවි නායකත්වේ මේ‍යයතනය ක්‍රියාග කරනට පුළුවන්ම් අන්න නතනා අපගවන සාර්ථ. රාජ්‍ය අමාත්‍යය රංජ රාභණයක මහතාද විදවතුන් කලාකරුවන්නතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාතිපතිවරණයක් ප්‍රකාශ්යට පත්කර නොමැති අවස්ථාවක ඊට ඉදිරිපත්වන බව බොහෝ දෙනා ප්‍රකාශ කිරීමෙන් එය විහිළුවට ලක්ව ඇති බව පාර්ලිමෙන්තු මාත්‍රීය කුමාර වේල්ගම මහතා පවසනවා. මතුගම පැවැති උත්සවකට එක්කමින් මාන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. ඒ දැන් දැන්වෙනවට හර දෙනෙක් කිය දනවා ඔබත් ලැසින මත් ලෑසිකල දැ මේ විහිලුවට ලක්වෙලදයන්න. ඒක ඉන්න තම ජනාතිපති මතිවරයක් ගැන කතා ගුණට ජනතිවති මතිවරනය දන්න මේවා වුෘදති අවසානය ඒ වෙනකොට සුදුසු පුද්ල ට හිතවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ඒ වගේම මිනිමරන් නැති කෙනෙක් ඉබේම තේරෙයි. ඒ උඩ එන්න දවන්හන්සේලා ොරල්ලාදී හොඳ කෙනෙක්. සේනා දනඹපු ව්‍යසනය හානිවූ වගාභූමි සඳහා වන්දි ලබාදීමට අවශ්‍ය තොරතුරු රැස්කිරීම මේ වන විටත් කඩිනමින් සිදුකෙරෙනවා. ේනා තලබවා ශ්‍ර ලංකාවෙන් පළමු ුවරට ර්තාාවුණේ මීට මසතුනකට පමන පෙරයි. මෙම දලබවා ප්‍රධාන වශයෙන් බඩේරරිංකු වී ඇතුළු තවත් බෝග වගකී පේකට හානි සිදු කරන බව හඳනාකන තිබෙනවා. அம்பாறு அன்றாதுபுறரிய முனுன்றக்கல பொலும்න්නරவு. மாතර රත්න්නපු හம்பන්තුටනூரලිය மாතலே கொළඹ සහ ගම්පායන දිස්ට්‍රික්க்கවලින්, சේனாතලඹ ஊදුර වැடி වශය වාර්තාවී තිබෙනවා. சේனாතළමු மර්තනයට රජේ මෙවැනි විටත් ක්‍රියමාර්කු රැසක්ගෙන ඇත්තේ ගොවී ීද සහයෝගේ ලපාගනමින් නි ූ වකසඳහක්ක්‍රේකට රපියල් හත් හසක්ගමතලක් வந்த වශයෙන් ොවිට ලබාදීමද கටේතුකිරෙනවා. මෙ අතර කැපப்பிිපුළ ප්‍රදේශ, மල් වகாவටது சீனாදලඹ දර පැතිරයාේ අවධනමක් මතුවී තිබෙන බව. ප්‍රදේශ ල් ව. කරුවන් පවසනවා ප්‍රදේශයේ පවුල් විශාල සං්‍යාවක් ජියවුණුපය මාර්කය වශයෙන් සිදුකරගෙනයන්නේ විසිතුරු මල් වගාවයි කැපිටි පොලප්‍රදේශයේ ඉරිங்குු වගාවකින් සේනා තළඹ වසංගතේ වාර්තාාවමත් සමඟයි මල් වගකරුවන් මෙසේ බියයට පත්වී ඇත්තේ. සේනා තළපු ඕදුර ගම්පොලප්‍රදේෙන්ද වාර්තාාවනා හේතුවන් ප්‍රදේ ඩහිරිකු කොවින් පත්වී සිටිනන්නේ ැඩි අසිරතාවයකටයි. ගම්පුල මෙකුඩ කලුකමුල් ගනයකුඩ නරංවිට ඇතුළුපදේශ කීපයකින් සීනා තලබවා හමුවී තිබෙනවා. බඩහිරිගු වකාවන් සම්පූර්ණින්ම විනාශ වී ඇති අයිරු දැකත හැකි. මේ විදියට තමාමයි බඩිු යායම සේන දැනබෙල මේ වගේම පිච්චල ඔප්හූම් විනාට කරලා දැන් අක්කරෙ එකකාහමාරු. මෞබි මේ ලකා පාදන සංවිධහන කළ ගොවි නියෝජිත සමුලුවක් කොළම දී පවැත්වනා. නියෝජිතයන් කහිපදෙනකු හෙදී අදහස් පල කළා. ලංකාවේ උපරිම වැඩිම අස්වැන්න මේ කන්නේ හම්බේන ොද ේතු ාපනෙත යට වෙලා අන්ුරධ පුරපුරුන් රුවට පුරුණායගල්ට වැස්සනය පෞව්ගේ ෞද්ධානක් තිස්සේ. එහෙමද මලියන හතර කඹුනානං දැන් අපි මේ අවුරදධ මේය කණ්ඩට මහ විසා ලස්වන්නක්ෙන් නනේ අපිට කාගන්න බැරි. අපිට කාගන්න බැරි අපි පාන් කනෙහිතා. ලි ොලල්ල පන්සීියක් ගෙවන පාන්කරන්න. අපි ඔක්කොම ගොවින්න්න එකතු වෙලා මේක නතර කරගන්න ඕන කාරයක් මා ප්‍රපරිමානින් පාම්පිට යාන නැක් සිදවෙල මේ ගොවින්ගේ තියෙන ආදායම වෙළන්ඳ පොල අයිතිය අහිමි වෙමින් පවතිනෝ ඒක ඉතාම උගරතත්වේයට පත්තෙන් ආසන්න වෙන්න මේ පාරන වී අස්සන්නත්ක්. ඒ කාලදම අපි මුතුල්මිත්තන් කාලිදම අපි පිටතුටටින් පාංඛයි වෙන පාංගෙටි ආරක්ෂා කර ගැනීමට අපි දුක්විදින්නේ හල්ලටම හැතුම් දඩේවදන්නේ ඒක නිසා ජන් ඉස්සරහට අස්සන්න වැඩිපුරේ නෝ මහකන්න වෙනස්වන්නේ නව. මොක්කක්ද රජයේ වැඩ පිළිවෙල මේ මහකන්නෙන් වෙඩගෙන අස්සන්ඩ බෙදා හදා ගැදීමට. පලාත්මහා මැතිවරණය සහ මහ මැතිවරණය කඩිනම පැත්ති යුතු බවෂ ලංකා ජාතික භික්ෂ පෙරමුණ කොමද මාධ්‍යහමක් ඇඳමින් කියාසිටියා. මේ බෙලාවෙද්දී කළයුතු එකම ක්‍රියාව වන්නේ, ඒ බා මතිවර්ණය පයත්වීම සඳාවශ්‍යය පසුමම සකස් කරන්නට එම නැත්තං මහමැතිවරණය පත්වල කට ඉු කිරීම තමයි. මේ සියල්ලට හොඳම විසඳුමක. අනිවාරයම හමැතිවරණය පවත්තන්ට වන. මහමතර පැත්වට පසුව මෙරට ජනතාවට මෙරටේ බලට එන්නඕනේ කවද මෙරට පාලනයට හැකි කාට තිගෙනක තිරණය කරන පුලගම තියෙනවා. ස්ථාවරටක් බවට පත් කරගන්න න මේ රට ගැෙනන මිනිස්වන්න්නව වනං සස්්‍රීක අත් භාවයකට පත් කරන්න. ැන් ගමියන්ටේ බවත් තේරුන් අර ඉන්නවෙලාවේ හිමිනිිසුටි අවස්ථාව දීලා මහමතිවරණකට අවස්ථාව සලසන්නකින් දිකාල ඉලාට මාධ්‍ය සසාකච්ඡාවල බලපුවා මෙැම තනමතියන්නේ ඉවස්ථාව පිළිබඳව සාකච්චානයකතම අපි කියන්නේ ඔය ඔක්කොම පලස්්න ඉවර වෙනවා මහ මැතිවරණයක් තියන රටට අවශ්‍ය කරන යෝජතයෙන් පත්කර ගනිින්. ඊට පත්ි බලන්න්න පුළුවන් අපට විවස්ථාවක අවශ්‍යතාවේ පිළිබඳව. විදේශ සේවා නයුක්ති කායන් ශේපිළිබඳ ඇතැම් සමාජචවාධ්‍ය පල කරන පුවත් අසත්‍ය බව අමාත්‍ය හරිින් ප්‍රනාන්දු මහතා පවසනවා විදේශ සේවා නියුක්ති කාරයන් ශේ පැති උත්සවයකට එක්මින් ඒ මහතා මේ බව කියා සිටියා සමාජාලාගමම පෙන්නන්නේ විදේශවා නිියෘ්ති කාරයන්සේ කියන ස්ථානය තියෙන්නේ මිනිසුන්ගේ සල්ලි හරග කා කි ම සේවයක්. හකමක් ලස ස්ා ටයි පනු රද දක් සද රාබේද ප්‍රශ්යක් දිගින් දිගරම දිගින් දිගරම හන. ගෙීම තුරද ලකි නැති කිසිම කෙනෙක් අපේ වස්සේ න්න කන්ඩාමක් නෙේ ඕන කෙක් ලංකාවරල්ල ගන්නක ගැනීමේ හැකවතියෙන. හැබයි ඒ රටේ නීතියනු.සාමානය මට ෆේස්බුක්කේ ගහන්නයන් එපා මේ වගේ දව සමාජය බතුමාලයි බෙදාහරි. ඇත්ත කියන්න. විදේශ සේවා නයුක්ති කාරයංශී නිලදහරින් පිරිසට උසස්වම් ලබාතීමේ උත්සවයක් අමාත්‍ය හරිින් ප්‍රාන්දු මහතාගේ ප්‍රදහනත්වෙන් පැවැත්වනා. පාර්ලිමේන්තුන්ත්‍රී මනුෂ නායකාර මහතා සහ, විදේශේවා නියෘක්තිකාරයංශී නිලධහරින් පිරිසක් මෙම වස්ථාවටේ කසිටිය. ව්‍යාවසි කොම කටබලලා දහනෙවූ නගාන්ත්‍රර ශිග්‍රාමී දුම්ර්‍රිය ැදිරි දෙක් ඇන්ජිමෙන් ගලවී ගොස්තිබෙනවා. තලාව සහ ශ්‍රවස්ථපුර අතර ප්‍රදේශයේදී මෙම අනතුර සිදූ බවයි දුම්්‍රිය පාලක මැදරිය සඳහන් කළේ. විගිය මැදිරි දෙක එංජිමට සම්හන්ධ කර දුම්රය කොළඹ කොටුව බලා පැමිණතිබෙනවා. අනතරෙන් මැදිල්වෙල සිටි කිසි වෙෙකටත් තුවාල සිදුවී නැති බවයි වර්තා වන්නේ. දෙවනි පුරා මධ්‍ය මහා පාළත් සභරෝහල් වල මලාපහන පද්ධති සම්වර්ධනය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය මාතය ෆයිසල්කාසි මහතා පවසිනවා සෞඛ්‍ය මාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදේ මහතා මේ බව කියා සිටිය. මධ්‍යම රචයේ, රෝහල් හතතුලිස්සායක සහ පළත් සබහ රෝහල් අසුවක මලාපවහන පද්ධති සම්වර්ධනයකිරීමටයි මේ අනුව කටුතු කරන්නේ. බෙල්ජයම් සහ ඔස්වයානු සහ නයෝජනා ක්‍රමයටතේ වැඩ පිළිවෙල ක්‍රාත්මකයි. රේකී අමාත්‍යංශය යටතේ ඇති රහල් තිහෙක සහ පලාාත්මූලික රෝහල් දහයික මිනුම් කටේතු මේ වන විටත් සිදුකරාවසන්. අධදිය ලගේයෙන් විතාල හතරිස් හයයි පලාත්පටමෙන් විතල අසුවක් මේ සම්බන්ධයෙන්ිසාකච්චා කල මේකට සවරජ සිිටම් කරන්න අපි ලැස්සිලතින්නේ. මේකට ආදාරය හම්බෙන් අපිට බෙල්ියම් ටින් ඔස්ටෙන් නටින් අපි මේ ආදර හම්මවෙන්නේ මේ ආදාරෙන්තක්ක ඔගොස් මාසය වෙනකොට මේ ව්‍යපජ පටගන්න පුළන්ගේ. මාර්ගහා ගොඩනැගි ඉදිකිරම් ඇතුරු රට පුා සිදු කරන සංවර්ධන ව්‍යාප්‍රති රැක ොතුර ඇතුළත් සංවර්ධන පවත් පවිේෂාන්ගේ දැන්. මිටිය ප්‍රදශලේකම් කොට්ட்டාසේ ල්මල්ආරල් හිගුර මාර්ගය සංවර්ධනය කිරීම ආරம்பකිරුණා. මෙ கிම හතරක දුරක් තාර යොදා සංවර්ධනය කිරීමට නියමිතයි. මාර්ගය සංවර්ධනය කිරීමින් ඇමිලිපිටිය මද්ධනිය දමරල් ආදී ප්‍රදේශවල ජනතාවට සිතැරසෙනවා. රුපියල් ලක්ෂ පණනහක පමණ මුදලක් මේ සඳහාවැෑ කරෙනවා. විිබිල අධ්‍යාපන කලාපේ පාසල් හයක අලුතින් ඉදිකළ ගොන්නගිලිහිපයක් සිසුව ඇතිට පත්කිරීම සිදුකරුණා. ඒ අමාත්‍ය රංජිත්මධතුම් බ්ඩාර. ව පලාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනයක හා පාලිමේතු මන්ත්‍රී ගමනී විජිත් විජයමනි සවිසායන මහත්වරුන්ගේ ප්‍රධහනත් වෙන්. යශෝදර ාලි විද්‍යාලය කනුල් වෙල මුස්ලිම් විද්‍යාලය, නන්න පුරාව මහ විද්‍යාලය මැදගම විද්‍යාලය ගොඩිගමුව මුස්ලිම් විද්‍යාලය හා. යකන්නාව විද්‍යාලයේ ඉදිකළ ගොඩනගිලි හිපේකුයි මෙසේ සිසුවයිතියට පත්කෙරුණේ. දෙමහල් ගොඩනැගිලි ගුරු නේවාසිකාගාර, ආපන ශාලා, කෘෂකාරම හා තාක්ෂණික වි්‍යාගාර ආදිය මීට ඇතුළත්. වැකළ මුදල රුපියල් කෝටි දොළහ. හාලියල ඩෙන්න්සිල් කොබෑැකඩුව විද්‍යාලේ තෙමල් ගඩනගල්ල ඉදිකිරීමම්ආරඹ කෙරුණා. ගනිතාගාරයක් පුස්තකාලයක් හා ශිෂ ක්‍රියාකාරක අධ්‍යස්සාානයක් මීට ඇතුළත්. ගොඩනගිල්ලේ වැඩකටයතු කඩිනමින් අවසන් කර නොදුරෙදීම ඒ සිසුවයිතයටට පත්කිරීමට නියමිතයි. ගම්පෙරලිය සංවර්ධන වැඩසටහනයටතේ ගම්පහ ප්‍රදේශවයේ අඩුුවදෑම් ලාබී පවුල් සයක නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා එක් පවුලකට රුපියල් ලක්ෂ දෙ ැගින් මල්ල්‍යධාර ලබාදුන්නා. ප්‍රතිසංස්කරණය කළ නිවාස සඳහා ඇගයි මේලිපි ප්‍රධානය කිරීමට ද කටයුතු කරුණා. ඒශ්‍රීලංකා නිදහස් පක්ෂ ගම්පහ සංවිධායක අජිත් ප්‍රස්නායක මහතාගේ ප්‍රධානත්වෙන්. ප්‍රදේශයේ තවත් නිවාස පන්සයක ප්‍රතිසංස්කරනයට අවශ්‍ය ආධාර් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරෙනවා. මද්‍රව්‍ය නිවාරණ සතිේ තුන්වනදිනයා දයි. මද්‍රව්‍ය සම්බන්ධෙන් වන නීතිමය කටයුතු පිල්බඳ පසල් සෙසු දැනවත්කිරීම අද සිදු කරෙනවා. මද්‍රව්‍ය සම්බන්ධීෙන් දේශපාලන අධකාරය දැනුවත් කිරීම වැඩසටහන් ක්‍රියාවට නැවීම හෙටේ දීතිබෙනවා. விසි පස්වනදා ක්‍රාත්මකකිරන්නේ விවිධ ජනමාධ්‍ය භාවිත කරමින් පසල් තුළහා පිටත මද්‍රවව නිவாரණ பணிව பிரச்சலிිත කිරීමහා ජනமாதிவேී දැනුවත්කිීමයි ජනவாරි விසිහය වනදා ස්චச்சා සංවිධහනව මද්‍රව නිவாණ ක්‍රියකාරකම් පිළිබඳ වැඩස්්‍රහන් ක්‍රාත් කරෙනු ඇති විසිහත්වනදා ආගමි கிස්ථාන හා දහම් පාසල් හර හා මද්‍රව නිவாරණ කட்டතුகி්‍රயாාවට නවීමටයි කටීතුයදාතිබන්නේ. අතර ජාතික මද්‍රව්‍ය නිවාරණ පාසල් සතිර සමගාමව ක්‍රාත්මක කළ විශේෂ වැඩසට හන්මාලාවක් ලුණුවිල අනුරුද්ධ මධ්‍යමහා විදු හලේදී ආරභ කෙරුණා. සිසු දරුදරියන් අටසේකගේ හා ආචාර ම්ඩලේ සහභාගීතුවෙන් පෙරහැරක් සහ වීදි නාට්‍යයක් වවැත්වනා. මද්‍රවයෝදුර පිළිබඳ දනුවත්කිරීමේ අරමුණනෙන් ෆෝස්ට්‍ර හා බැල් ප්‍රදක්ශනය කරමින් ලුණුවිල නගරේ දක්වා පෙරහැර ගමන් කලා. අනතුරුව නගර මධ්‍යේදී විශේෂිත වීදිනාට්‍යයක්ක්ද රඟදක් වනා. මතින් නිදහස් රටක් බිහිකිරීම සඳහා ජනතාව දැනුවත්කිරීමට ද කටයුතු කෙරුණා. මද්‍රව්වී නිවාරණ සතිය වෙනුවෙන්, මතට එරෙහි පාසලෙන් ජවයක්තේමාවෙන් සංවිධහන කළ ජනතාව දැනුවත්කිරීමේ පාගමනක් වත්ේගම නගරේදී පවැත්වනා. වත්තේගම මධ්‍යමහා විද්‍යාලයයි මේ සංවිධහන කළේ. පාසල් ලමුන් සහ දෙමවපියන් දැනුවත්කිීම වැඩසටහනක් ද පවැත්වනා. කලා අධ්‍යාපන අධ්‍යක්ෂිකාNHK. විජේරත්න විදුහල් පති MMD ආයියවශයන මහත්ම මහත්වී නැතු පෙරිසක් මෙම අවස්සාවට එක්ව සිටියා. මද්‍රව්‍ය නිවාරණ සතියේ දෙවන දිනේ අධික්ෂණ කටයතු සඳහා ඌ ආණඩුකාර ජේෂ්්‍ර නීතිීචච මාශල් පෙරිර මහතා ඌව පලාතේ පාසල් කිහිපයක නිීක්‍ෂණ චාරිකාවක නිරත වනාා. බන්ඩාර් වෙල ධර්මපාල විදුහලේ පැවැති මද්‍රවේ නිවරණ වැඩසරහන්ට එක්වූ ඒ මහතා පසල් දරතරයිය දැනත් රීමටද කටයතු කලා. ද්‍රව හෙවන් සිදුවන හනනි හා මද්‍රව්‍ය පිටදකීම වෙනුවෙන්, ෆෝස්ට බැන ඇතුළු නිර්මාණ රැක් මෙහිද ඉදිරිපත් කර තිබුණ. ඒ වෙනෙන් නාට්‍ය නර්තන ඇතුළත් වැඩස්ස හන්ර සක්ද ක්‍රයාත්මක කෙරනුණ. මද්‍රවේ තො උතුම්රටක් බිහිකිීමට ජනතිපිත්තුම ඇතුල රට තත් වැස්ස ඉදිරිපත්වීම ශක්ති ද බැ ම පත්තකරන මද්‍රව ්‍යාපතිය වැලක්කීම සඳහා ජනාධිපතුමා ප්‍රමුඛ රජය විශාල වශයෙන් කියියාකන් බව පෙනයනවා. අතු යම් දිරික මද්‍රව වලින් තොර රටක් අපට හිමී වේවායි ප්‍රර්ථන කනු. රෝපතාතන දෙමටඇව නවගම්මානේ මූලි පහසකම් නොැතිකමින් ජනතාව දුෂ්කරතා රැසකට මුුණදී සිටිනවා ොරෝපතාන ප්‍රදශලයකම් කොට්ටාශ, හුරු රක්ෂයට මයිම දෙමට වැව නගම්මානයේ පහිටාති බෙනවා දෙදහස් හතවසරේද මෙම ගම්මානය ආරම්භ කලා අතර ඉදිකළ නිවාස සංඛ්‍යාව පනහක් ඉන් නිවාස විශසක පමණ අඩුපාඩු පවතිනවා ඉඩම් හිමිකම් නොලැබීමම් මාර්ග දුෂ්කරතා නාිතර්ජන ඇතුූ ගැලු රැසකට තමන් මහුණදීමට සිදුව ඇති බවයි ගම්මාසින් පවසන්නේ මෙම ගැටලුවට කඩිනම් විසුම් නොලැබුණහොත් ගම්මානය අතහැරයාමට තමන්ට සිදුවන බවද එමජනතව පවසනවා. අපි දෙමට වැවේ ගමේ තමයි හිටියේ. අපි මේ ගෙවල් හැදලා දෙදා සතේ අවුරු දෙතමයි පදිංචේටාවේ ඒත් දැන් ඒ නිවාස අධිකාරීෙන් යම් බෙදලා ඒ ගෙවල් හදලා ඒ දී රගියා මේ ගෙවල්ල පදිංචි වෙලා නැද්ද ඉන්නවද කියලා බලන්ඩාවෙන. අපේ ළමයි ස්කෝලයන් යනවා කියලෝ මීටර් දහයක්විතර. අපිට මේ ඊඩංවල හිටියට තාාව වෙන කම් බලපත්‍රයක්ව ොප්පුක්ත් මේ වෙනකම් ලැිලන බලධාරීගෙන් ඉල් සිටින් පි ඩොක් ලබද දෙනලි. මේ ගම්මානයේ අපි අවුරදු දෙකළ පදිංචලා හිටියාට මේරකන්ට පදදිච ඩුවල කිසිම හිමිකමක් ලැබිලන අප මේක මේ හුරු රක්ෂතේ මයි මේ තියෙන ගම්මානයක් වනසා රක්ෂණ දෙපර්මේන්තෝ හෝඒ සියලු අදාලා දෙෙපර්මේන්තු එකතුවෙලා මේ රක්ෂිතය අයින් කරලා අප අලිියටක් ගහලා දීලා පානයේ ජල ප්‍රශන විසිඳලා දඩ කියලා තමයි මේ අපි අදදා බලධාරීින් ඉල් සිටි. ිට ල් ී යා ගේ මයි කිසි ැතික ෙක්වත් කවරු අපි නවදාම ය මු කරන. ඩම් නිරවල් න ටමතරවා අපි හවසන කො අප ම් න ල නවා ේළ මයිට ොන්ඩ වතුරන ඒහින්ද අපිට ීමට වතු රයි ල පශ්නයට විසඳ ම ඩම් නිරුල් කරලා දීලා පදිංචි ැතිෙවල් නව පදිංචි ിල් සිටනුව. සංචාරක ආකාශ්නය හළම නගරයක් වන බදුල්ල ඇල්ල නගරහහි සනීපාරක්ෂක පහසුකම් නොමැති බව අපට වාර්තාාවනවා. ඇල්ල නගරයට දින පතා විශාල පිරිසත්ම මිනෙනවා. දෙස්විදෙ සංචාරකින් නිරන්තරෙන්ම ඇල්ල නගරේදී දැකත හැකි. එහෙත් ඇල්ල නගරේ පොදු පහසුකම් නොමැති බවට චෝදනානගෙනවා. විශේෂෙන් සනිපාරක්ෂක පහසුකම් නොමැතිවීම ඉන් ප්‍රධහනයි. ඇල්ල නගරේ තිබූ වැසිකිලි පද්ධතිය කඩ ඉවත් කෙරුණේ නවකරණය කිරීමටයි. ෙත් කාලයක් ගතවී ඇතත් මේ වන විටත් ඒ අලුතින් ඉදි කරනහැ. මේ පොදුවස්කල ම න පදයසි කියල ලකෙලා අලුතෙන් හදන්න කියල කඩුව ඩම්මසතු නාතරක් වෙනවා විහල පහසතාවකට පත්තරෙ අලුත හදන්න නි ගන්නම කරන්නන. ඇල්ල ප්‍රදේශ්ව භහාවය සබහපති අමිල බස්නායක මහතාගෙන්ද අප මේ පිළිබඳ විමසවා. එල්ල ගරයේ මසිකිලි පද්ධයක් ඉදිකිරීමම් පිළිබඳ අද බෝ දෙනාතන කතාාව වෙන නගරේ නගලපන වැැසිලියක් නගරමද තිමුණේ ේ වැසිකිලිය කඩල යවත්ල අලති පොල පල හදන්න පටන්ගන්නකොටම මරට ඒඊනි ආ්ඩුවක්කාවා ඉදිරි මසාහ ඇතුළට මේ පලාතේ දේශිපාන නායත්තයත්තක සම්බන්ධ වෙලා මාසාහයක් ඇතුලට ඇල්ලට ගැලපන වැසිකිලියක් නිර්මාණ කිරීම හැකියාව ප්‍රශභාවට යවාකිම මසම තත්ක්කලවා. පොත්කිහිපයක් කැටයන් දකි දැන්. ශ්‍රී ලංකා සාක් සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධහන කළ, සාක් චිත්‍ර ප්‍රදර්ශනේ කැනිය විශ්වවිද්‍යාලේද ආ රම්භ වනා. කැලනිය විශ්වවිද්‍යාලේ සම්බන්ධී කරණෙන් පැවැත්වෙන මෙම චිත්‍ර ප්‍රදශනයට රටවල් අටක චිත්‍ර එක්කරති වෙනවා. ප්‍රදර්ශනය අධින් අවසන්වීමට නියමිතයි. SOS ළමාගම්මානේ කටයුතු සඳහා රුපියල් ලක්ෂ දහයික මුදලක් පරිත්‍යයාග කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළා. මාපිය රැකවරන්නේ නොලබන දරුවන් වඩුවෙන් මෙවැනි ගම්මානහයක් ක්‍රාත්මකයි. එස්ෝඒ ගම්මානවල දරුවන්ට සිෙලාන් බැක්කුවේ රැකිිය අවස්සා ලබාදීමටද එම වැැංකූපියවර කෙන තිබෙනවා එත්මඟින් අටන් අධ්‍යාන පත්විකාශය නිනාවට පත්වනවා සවස දෙකට අපගේ පැන් පැ පර්ත්විකාශය බලාපොරොතුවන් www.ipnnews.tellk.